සුබ දවසක් සියලුම දෙනාට BTC අප්ඩේට් එකක් දෙන්න තමයි සූදානම් වෙන්නේ අද 2023 දෙසැම්බර් 18 වෙනි සඳුදා. එතකොට වීක් එකක් ඉවර වෙලා මේ වෙනකොට BTC ප්‍රයිස් එක 40914 තමයි රැඳී තියෙන්නේ. මෙන්න මෙතන. එතකොට මේ අපි දිගින් දිගටම කරපු ඇනලයිස් එක. හරිද? එතකොට මෙන්න මෙතන යටටම වැටිච්ච මම මේ එරෝ එක තියෙන තැන මෙන්න මෙතන ප්‍රයිස් එක 15000ට BTC වැටුණාට පස්සේ එතනින් යට ඊළඟ සපෝට් එක 12000ට වැටෙයි කියන ප්‍රෙඩිකෂන් එක ෆේල් කරලා මෙන්න මෙතන මෙන්න මේ හැදිච්ච ෆෝලින් වෙජ් එක මේ විදිහට බ්‍රේක් කරලා මෙතන රීටෙස්ට් කරලා දිගින් දිගටම අප්ට්‍රෙන්ඩ් එකක් ගියා. ඉන් අනතුරුව මෙන්න මේක මෙතන 30000 කියන සීමාව දෙපාරක් තුන්පාරක් ටච් කරලා මේ ට්‍රෙන්ඩ් ලයින් එක යටට බ්‍රේක් කරලා නැවත හොඳ බුලිෂ් කැන්ඩල්ස්ටික් එකකින් ඒක ක්ලෝස් කළා. මෙතන ඊගාව ටාගට් එක 40000ත් බුලිෂ් කැන්ඩල්ස්ටික් එකකින් ක්ලෝස් කරා. ඔන්න 40000 බුලිෂ් කැන්ඩල්ස්ටික් එකකින් ක්ලෝස් කරාට පස්සේ මෙන්න මෙතන මේ වෙද්දි රෙඩ් කැන්ඩල්ස්ටික් එකක් හැදිලා තියෙනවා අවසාන සතියේ කැන්ඩල්ස්ටික් එක. රයිට්. ඒ කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි සති 8කට මාස 2කට පස්සේ තමයි වීක්ලි කැන්ඩල්ස්ටික් එකක් රෙඩ් විදිහට ක්ලෝස් වුනේ. ඔය රෙඩ් විදිහට ක්ලෝස් වෙලා එතෙන් පටන් මේ වෙනතුරු ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන්නේ. නමුත් අපිට මෙන්න මේක සැලකිය යුතු කාරණාවක් තියෙනවා. අපි දැන් මේ BTC මේ හැරෙන්නේ රිවර්සල් එකක්ද එහෙම නැත්නම් මේ ෆුල් බෑක් එකක්ද කියන එක තමයි අපි තෝරගන්න ඕනේ. හොඳද? අපි අන්න ඒක අධීක්ෂණය කරන්න මොනවද තියෙන නිර්ණායක කියලා අපි දැන් බලමු. රයිට්. BTC අපි පළවෙනි ප්‍රෙඩිකෂන් එක කිව්වා මෙන්න මෙතන කියලා නැවත මේක රීටෙස්ට් කරලා අප් වෙන්න පුළුවන්. හොඳද? අප් ට්‍රෙන්ඩ් එකක් යනවා නම් මෙන්න මේ හරිය ටච් කරලා 50000 ටච් කරලා නැවත 40000 ටෙස්ට් කරලා තමයි ඊළඟ අප් එක යන්නේ. ඒ කියන්නේ 69000 බ්‍රේක් කරලා යන්නේ. එතකොට මේ BTC ගිහිල්ලා දැන් මේක 44000 සීමාවට ගිහිල්ලා දැන් මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන්නේ. ඔන්න මම මේක දැන් 1 day chart එකට දාගන්නවා. ඔයාලට මතකයි BTC පහුගිය දවස් කීපයේ වෙච්ච ඩම්ප් එක මෙන්න මේ වගේ ඩොලර් 4000ක් එක පිම්මටම ඩම්ප් එකක් සිද්ධ වුණා. පොඩි පොඩි කාල පරිච්ඡේදයකදී ඩොලර් 1000ක 4000ක සීමාව නැවත ඒ ගැප් එක ෆිල් කරන්න නැවත පැමිණෙමින් සිටිනවා BTC. පෝවව chart එකට ගියොත් මෙන්න මේ. එතකොට දැන් මෙහෙම යද්දි පෝවව chart එකට යද්දි 1 hour chart එකට යද්දි මෙන්න මෙවැනි තත්ත්වයක් BTC පෙන්වුම් කරනවා. ඔන්න දැන් අපි chart එක කුඩා කරගෙන තියන්නේ. දැන් මෙතන 40000 සීමාව. එතකොට මෙතනින් 40000 break කරලා උඩට ගියා මෙන්න මේ විදිහට. හරිද? මෙන්න මේ විදිහට උඩට ගියා. ඊට පස්සේ පළමු වර මෙතන test කරා. ඊළඟට දෙවන වර මෙතන test කරා. මේ තුන්වෙනි වර මේ හතරවෙනි වර test කරමින් පවතිනවා. එතකොට මේක බොහෝ දුරට weekly candlestick එක red විදිහට close වෙච්ච නිසා full back එකක් සිදුවීමට නම් මේක යට තියෙන support line එක touch කරලා නැවත පැමිණෙන්න ඕනේ. හොඳද? එතකොට මේක මේ විදිහට down trend එකක් යන්න කලින් අපිට මෙන්න මෙහෙම trend line එකක් ඇද ගන්නත් පුළුවන්. දැන් ඔය තමයි down trend එකක් යනවා නම් break කරන්න ඕනේ support line එක. ඒ කියන්නේ 40000 කියන සීමාව. එතකොට මේක අප් ට්‍රෙන්ඩ් එකක් යනවා. මෙන්න මේ සීමාව බ්‍රේක් කළ යුතුයි අප් ට්‍රෙන්ඩ් එකක් යෑමට. හොඳද? එතකොට මේක පොඩි chart එකක් නිර්මාණය වෙලා තියෙනවා මෙන්න මේ විදිහට. මේ වෙනකොට මේක consolidate වෙන්නේ මෙන්න මේ pattern එක තුල. මෙතන 40000 සීමාවේ වැදිලා නැවතවරක් 41000ට මේ විදිහට ගිහිල්ලා යටින් මෙන්න මේක කොණින්. හොඳද? ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඇඳලා පෙන්වන්න. ඔයර මම මේ තේරෙන සිංහලෙන් සරලව කියන්නේ. මේ 1 hour chart එකේ ඉන්නේ මෙහෙම test කර කර ඇවිල්ලා මෙතනින් එකවර break වෙන්නත් පුළුවන් යටට. එහෙම නැත්නම් මේක නැවත test කරලා මේ හරියෙන් යටට break වෙන්නත් පුළුවන්. ඊළඟට මේක test කරලා මෙතන test කරලා මේක උඩට test කරලා retest එකකින් මේක නැවත uptrend එකක් යෑමටත් පුළුවන්. එතකොට BTC මේක consolidate එක මේක ෆුල් බෑක් එකක්ද රිවර්සල් එකක්ද කියලා අපිට තෝරගන්න නම් එතකොට මේක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට ෂෝට් කරන්න නම් ෂෝට් පොසිෂන් වලට එන්ටර් වෙන්න නම් අපිට මේ 40000 කියන සීමාව බ්‍රේක් කළ යුතුයි. හොඳද? කියන්නේ මෙන්න මේ සීමාව බ්‍රේක් කළ යුතුයි. මෙන්න මේ සීමාව නැවත වරක් යටට බ්‍රේක් කළ යුතුයි ෂෝට් පොසිෂන් ගන්න.
long position ගන්න නම් මෙන්න මේ trend line එකෙන් උඩට මෙන්න මේ හරියෙන්වත් මේක break කරලා මෙතනින් up වෙන්න ඕන හරිද එහෙම මොනවද මෙන්න මේ high එක test කරලා 44000 නැවත up trend එකක් දක්වා ගමන් කරන්න පුළුවන් එතකොට ඊළඟට මේක අපිට අඳින්න පුළුවන් තව සාධකයක් තමයි මෙන්න මේක එතකොට දැන් සමහරු 1 month cancel එක සමහරු පොඩි තර්කයක් කළා මේ ඉදි කෑලි අදලා මේ chart pattern වලට මේව වැඩ කරනවාද මේක නෙමෙයිනේ market එකේ වෙන්නේ මිනිස්සුන්ට ඕන දේනේ වෙන්නේ හරි මිනිස්සු සමූහයක් හිතන දේ තමයි මේ වෙලා තියෙන්නේ මේ chart pattern 170ක් 80ක් ඉතාලම නිවැරදි හොඳද ඔයාලට ඒක මම ඔප්පු කරලා පෙන්නන්නද දැන් මෙතන බලන්න ඔයාලට හොඳට මතක ඇති මෙන්න මේක BTC all time high එක තියෙන වෙලාවේ ලක්ෂයට යනවා කිය කේ prediction කර කර ඉන්න වෙලාවේදී මිනිස්සු මෙන්න මේ වගේ මෙතන නිර්මාණය කළා rising wedge එක හොඳද ඉතින් මේ rising wedge එක මෙන්න මේ විදිහට යටට break කරලා මේක down trend එක ආරම්භ කළා හොඳද ඊළඟට weekly chart එකට දාගත්තට පස්සේ මේ මොකද්ද මේ ලොකු එක මේ මෙන්න මේක මේ falling wedge එක ඉතින් මේක ලොකුට break කළා මේ සාමාන්‍ය ෆෝලින් වෙජ් එක බ්‍රේක් කරපුවම මේක අප් ට්‍රෙන්ඩ් එකට යනවා. ඒක ඉහළම හයි අගේට යනවා. එතකොට මේක අප් ට්‍රෙන්ඩ් එකට යන්න නම් දැන් 69000 බ්‍රේක් කරන්න එපා. ඊට කලින් පුල් බෑක් වීමක් වෙන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ 40000 බ්‍රේක් කළෝ තින් යටට ඊළඟට වැටෙන්න පුළුවන් ඒරියා මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක මත වැටෙන්න පුළුවන්. 35000ට වැටෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඊළඟ ස්ට්‍රොම් සපෝට් ඒරියා එක 30000ට වැටෙන්න පුළුවන්. හොඳද? එහෙනම් BTC ගන්න බැරි වෙච්ච අයට altcoin ගන්න බැරි වෙච්ච අයට spot එකේ hold කරන්න බැරි වෙච්ච අයට නැවත අවස්ථාවක් එනවා අප් වෙච්ච coin දැන් pull back එකක් සිද්ධ වෙනවා හන්දද එතකොට මේක අපි RSI එකට දාන් බැලුව RSI එක තුල ඒ විදිහටමයි මේ over ගියපු එක කියන්නේ 81කට ගියපු එක දැන් මේ යථා තත්ත්වයට පත්වලා 48යි එතකොට මේ 48 කියන්නේ නැවතත් අප් වෙන්න පුළුවන් තත්වයක් ඒ කියන්නේ මෙන්න මෙතන 40000 touch වෙලා ඉස්සරහට යන්න පුළුවන් උඩට යන්න පුළුවන් BTC අප් වෙන්න පුළුවන් ඒක බ්‍රේක් කරලා යටට එන්නත් පුළුවන්. හන්දද? එතකොට අපිට පළවෙනි වර යටට එනවා නම් හන්දද? එන්න පුළුවන් ඉස්සල්ලාම කීයටද? 35000ට. ඊළඟට 30000ට. 32000 30000. ඔන්න ඔය ඒරියා එකට. එතකොට එතනින් එහා යටට යයිද නැද්ද කියන එක අපිට මේ වෙලාවේ කියන්න බෑ. මේ ස්ට්‍රොง සපෝට් ඒරියා එකක් මේක. මේක කියන්න පුළුවන් මෙන්න මෙතෙන්ට ආවට පස්සේ නිර්මාණය වෙන කැනස්ටික් සහ චාට් බලලා තමයි එතනින් යට කියන්න පුළුවන්. හන්දද එතකොට මුලින්ම මේක මේ 35000ට වැටුණා කියන්නේ රිවර්සල් එකක් නෙමෙයි ফুল බෑක් වීමක් 30000ට වැටුණත් ඒක රිවර්සල් එකක් බවට පත් වෙන්නේ නැහැ හන්දද තාමත් බුලිස් තාමත් අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ 35000ට වැටුණත් අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ 30000ට වැටුණත් අප් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ඕන 30000 බේක් කළා යටට නැවත පෙමිනෙනවා නම් ඕන නැවත අපි කල්පනා කරන්න ඕනේ මේ බෙයා මාකට් එකේ తాවකාලික අප් එකක් ගිහිල්ලා මේ ඩවුන් එකක් ද යන්නේ කියන එක ඊළඟ කතාව පුල් බෑක් එකක් කියන්නේ මොකක්ද? හරි. ඔය නිතර නිතර අහන කට්ටියට මම මේ වගේ උත්තර දෙන්නම්. ඒක රිවර්සල් එකක් කියන්නේ පුල් බෑක් එකක් කියන්නේ මම චාර්ට් ඇනලයිසින් ඉස්සරහට දීර්ඝ ලෙස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සම්බන්ධ වෙන්න ඕන කට්ටිය මට මැසේජ් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න කරන්න ඕන. පුරුල් ලෙස කතා කරනවා. හොඳද? වෙනම ගෲප් එකක් හදලා ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙන්න මෙහෙම බලනවා පුල් බෑක් එකක් කියන්නේ මෙන්න අප් ට්‍රෙන්ඩ් එක. මෙන්න මෙන්න අප් ට්‍රෙන්ඩ් එක මෙන්න ফুল බෑක් එක මේ తాවකාලික වැටලා ආයි යනවා මෙන්න අප් ට්‍රෙන්ඩ් එක මෙන්න ফুল බෑක් එක මෙන්න අප් ට්‍රෙන්ඩ් එක මෙන්න මෙතනින් යටට බ්‍රේක් කරාට මේ ඉතින් මේක ফুল බෑක් එකක් වෙලා මේ ට්‍රෙන්ඩ් ලයින් එක උඩට බ්‍රේක් කරලා නැවත අප් වීමට පුළුවන් හරිද එතකොට BTC සමගාමීව අපි ශිබා කොයින් එකේ අද එන්ට්‍රියක් ගත්තා VIP signal group එක ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් අවචනා යට description එකේ link එක දාන්න. ඒතර මේක short entry එකක් ගත්තා අපි මෙන්න මෙහෙම. මේකෙත් මෙන්න මේක falling wedge එක break කරාට පස්සේ අපි long කරලා ලොකු profit එකකට මේක ගියා ශිබා. නමුත් ඊයේ දවසේ weekly candlestick එක අද උදේ close උනේ මෙන්න මේ විදියට. ඊට පස්සේ අපි short entry එකකට ගත්තා පස්සේ මේ වෙනකොට අපේ profit. හන්දද? එතකොට මේක නැවත වරක් මෙන්න මෙතෙන්ට පැමිණිය හැක. මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට දක්වා පැමිණිය හැක. මෙතනින් නැවත reversal වෙලා අප් වෙන්න පුළුවන්.
එතකොට ඔන්න ඔබ තමයි මේ විදිහට අපි ගත්තොත් coins ගොඩක් නිර්මාණය වෙලා දෙනවා bullish movement එකක්. එතකොට මේ all time high එකත් එක්ක ගත්තොත් මේ shiba inu කියන්නේ මේ හොඳ buying opportunity එක. හොඳද? එතකොට මේ trend line එක break කළා මෙතන යටට වැටුණොත් අපි ඊළඟට වැටෙන්නේ කොතනද කියලා හිතා ගන්න. මොකද මේකේ chart එකේ analyze කරන්න දෙයක් නැහැ. ඊළඟට මේ chart pattern analyze කරන විදිහ අනිවාර්යෙන් ඉගෙන ගත යුතුයි. මොකද ඉස්සරහා bull market එකේදී ඔයාලට ඇති වෙන සල්ලි හොයන්න ඕන. හොඳද? ඒ කියන්නේ ඔයා යොදන මුදලට සෑහීමකට පත් විය යුතු මේ මාකට් වලට 3-4 ගුණයක් ප්‍රොෆිට් කළ යුතු මාකට් එකක් ඉස්සරහට එන්නේ ඒකේ මුදල් හොයන්න නම් අනිවාර්යයෙන්ම ටෙක්නිකල් ඇනලයිස් කියන එක ඉගෙන ගත යුතුයි. හරිද? ඒකත් මතක තියාගන්න. VIP group එකට සම්බන්ධ වෙන ඔය යට description එකේ link එක තියෙනවා ඒකේ සම්බන්ධ වෙන්න. එතකොට BTC update එක අවසාන වශයෙන් තව දුරටත් පල්ලෙහාට එන්න පුළුවන්. හොඳද? 35000 36000 area එකට එන්න පුළුවන් පැහැදිලිවම. ඒ ආවට පස්සේ එතන පොඩි buying opportunity එකක් සිද්ධ වෙන්න පුළුවන්. right. up trend එකක් යන්නත් පුළුවන්. නමුත් up trend එකක් යනවට වඩා මේක healthy ගතිය තියෙන තව down වෙලා up trend එකක් යෑම තුළ. දැන් මෙතන මේ down වීම. මෙන්න මෙතන මේ down වීම තමයි. මේ down වීම තමයි මේ bullish එකේ ආරම්භය. මේ down වීම තමයි මේකේ ආරම්භය. මේ down වීම තමයි මේකේ ආරම්භය. හරිද? මේ down වෙන හැම අවස්ථාවකම වටිනවා. තේරෙනවද? එතකොට ඩවුන් වෙන්න කලින් කන්සල්ඩේට් එකක් සිද්ධ වෙනවා. මෙන්න බලන්න පුරණ. මෙතන කන්සල්ඩේට් වෙනවා මෙන්න ඩවුන් එක. මෙන්න කන්සල්ඩේට් එක මෙන්න ඩවුන් එක. මෙන්න කන්සල්ඩේට් එක දීර්ඝ කාලයක් මෙන්න ඩවුන් එක. එතකොට අප් ට්‍රෙන්ඩ් එකකුත් එහෙමයි. අප් ට්‍රෙන්ඩ් එකකුත් යම් කිසි කන්සල්ඩේට් එකක් වෙලා තමයි අප් ට්‍රෙන්ඩ් එකක් වෙන්නේ. එතකොට මේක පොඩි chart pattern එක දාගත්තොත් මේක අපිට දැන් කන්සල්ඩේට් අවදී තමයි මෙන්න මේ තියෙන්නේ මේ. එතකොට මේක යන්නේ කොහෙටද කියන එක තමයි අපි ඉදිරියේදී හොයා ගන්න ඕනේ. ඒ නිසා අවධානයෙන් ඉන්න. ඔන්න මාකට් එක රිස්ක් තත්ත්වක තියෙන ප්‍රොෆිට් මදි. ප්‍රොෆිට් නෑ මේ වෙනකොට මාකට් එකේ. මොකද එකතන මාකට් එක රන් වෙන්නේ. ඉතින් මාකට් එක හැරෙන පැත්ත හොයා ගන්න ඉවසීමෙන් බලන් ඉන්න ඕනේ. එතකොට හැමතිස්සෙම ට්‍රේඩින් ඔපචුනිටිස් ට්‍රේඩින් අවස්ථා නෑ. හරි? ඒ නිසා අපි ඒක ආවට පස්සේ අර ඇරියසුත් කවර් කරගෙන ප්‍රොෆිට් කරන්න ඕනේ. මොකද අපි පහුගිය කාලේ වන්න මතකයි සිග්නල් අපි 7-8ක් දීපු දවස් මේ දවස් 3-4 තිබ්බා. ඒ හැම එකම 100%ක් ප්‍රොෆිට් කරා. හරිද? ඉතින් එවැනි මාකට් ආපුවම අපිට බය නැතුව එන්ට්‍රි ගන්න පුළුවන්. ඉතුරු ඒවට අපි දැන් ආයෙත් මනි මැනේජ්මන්ට් එකට අනුකූලව හරියම පරිස්සමෙන් තමයි ට්‍රේඩ් කරන්න ඕනේ. එහෙනම් හැමෝටම ජය වේවා. හැමෝටම සුබ දවසක්.